අයිබෝන්ගේ මෙයා සස් කියලා පිළිගන්නවා එකතු වෙන්නේ හැමදෙනාම. ඉතින් අද ග්‍රීක් පාඩම වලට කියලා දෙන්න හදන්නේ කොහොමද ග්‍රීක් වලින් ගණන් කරන්න කියලා. ඉතින් ඔයාලා මගේ පරණ ග්‍රීක් පාඩම් මීට කලින් බලලා නැත්නම් උඩ තියෙන ලින්ක් එකෙන් ඉහින් ඒ පරණ පාඩම් බලන්න පුළුවන්. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න. නොතේරෙන ග්‍රීක් තේරෙන සිංහලෙන්. Rushan Vlogs. ගණන් කරන්න ඉලක්කම් ඕනේ. ඉලක්කම් ග්‍රීක වලින් හඳුන්වන්නේ කොහොමද කියලා අපි මුලින්ම බලමු. ඉලක්කම් වල ග්‍රීක වලින් කියන්නේ අරිත්මි කියලා. 1. එකට ග්‍රීක වලින් කියන්නේ එනා කියලා. ලියන විදිහත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊළඟට 2. දෙකට ග්‍රීක වලින් කියන්නේ ඩියෝ කියලා. 3. හතර තෙස්සරා පහ පෙන්දේ හය එක්සි ලියන විදිහත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. 7 7 8 9 9 එන්නේ දහය දෙක එකේ ඉඳලා 10 වෙනකන් ගණන් කරන්න පුරුදු වුණාම එතනින් එහාට ගණන් කිරීම කරගෙන යන්න හුඟක් ලේසි. ඉතින් තවත් ලේසි වෙන්න 11 ඉඳලා 20ට ගණන් කරන විදිහත් මම ඔයගොල්ලන්ට මෙතනදී කියලා දෙන්නම්. එතනදී මම පෙන්නන්නම් විශේෂ දේවල් ටික. ඒ ටික ඔයගොල්ලෝ හරියට ඔළුවට දාගත්තොත් එතනින් එහාට ගණන් කරගෙන යන්න හුඟක් ලේසි වෙයි. 11 n2 තමයි මෙතන පේනවා. n2 2 කියන්නේ 10 n2 11 2 2 දැන් මෙතනදී පේනවා 2 2 කියන 12ට 2 2 2 කියන්නේ 2 2 කියන්නේ 10 12 මේ පාඩ දෙකෙන් වෙනස් කරලා පෙන්වලා තියෙන්නේ තෙස්සරා කියන්නේ හතරට. එතකොට මම ඉස්සලක් කිව්ව දෙක කියන්නේ මොකද්ද කියලා ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන්. පහළව දෙක පෙන්දේ දාසය දෙක එක්සි දාහත දෙක එප්තා දහට දෙක ඔක්තු ඔකල දන්න ඔක්තු කියන්නේ අටට. එතකොට මෙතනදී 18 හැදලා තියෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. දහනවය දෙක එන්නේය ඊළඟට විස්ස. විස්සට කියන්නේ වෙනත් නමක්
මිස්ටර් කියන්නේ ඉකෝසි කියලා. ගණන් කරන විදිහ තවදුරටත් සරලව පැහැදිලි කරනවා නම් අපිට හඳුන්වන්න පුළුවන් 30. 30 කියන්නේ ත්‍රියන්දා. ත්‍රියන්දා. 40 සරන්දා. සරන්දා. 50 පෙනින්දා. 60 එක්සින්දා. 70 එව්දොමින්දා. 80 ඔග්දොන්දා. 90 එනනින්දා. 100 එකාතෝ. 100 ඔයගොල්ලෝ දැන් 1 ඉඳලා 20ට ගණන් කරන්න දන්නවා. ඉතින් ඒ වගේම 20 ඉඳලා 100 වෙනකන් තියෙන 10 ගුණාකාරත් ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ 20 30 40 50. ඉතින් පහුගිය ස්ටෙප් එකේදී ඔයගොල්ලෝ ඒක ගණන් ගත්තා. ඉතින් ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ඒ ඊළඟට ඒ 10 ගුණාකාර අතර කොහොමද ආපහු ඉලක්කම් උච්චාරණය කරන්න කියන එකනේ. ඉතින් අපි ඒකට යන්න. 31 ත්‍රියන්ද එන. දැන් 30ට කියන්නේ ත්‍රියන්ද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට 31 කියන්නේ ත්‍රියන්ද එන. ලියන විදිහත් බලා ගන්න පුළුවන්. ඊළඟට 53 පෙනින්ද ත්‍රියෝ. පෙනින්ද කියන්නේ 50ට. ත්‍රියෝ කියන්නේ 3ට. 53. ඊළඟට 65. 60ට කියන්නේ එක්සින්ද. පෙන්ද කියන්නේ 5. එතකොට එක්සින්ද පෙන්ද කියන්නේ 65. එතකොට 86. ඔගදොන්ද එක්සි. ඔගදොන්ද කියන්නේ 80ට. එක්ස් කියන්නේ 6ට. සරලයි. 99 එනනින්ද එන්නේ. 100. අපි දැන් බලමු 100 ඉඳලා 1000ට ගණන් කරන්නේ කොහොමද කියලා. 200. 200 කියන්නේ දිකෝසියා කියලා. 300. 300 කියන්නේ ත්‍රකෝසියා කියලා. 400 tetrakosia. 500 pentakosia. 600 hexakosia. 700 heptakosia. 800 ඔක්ටකෝසිය. 900 එන්‍යකෝසිය. 1000 කිලියා. ඉතින් ඔයගොල්ලෝ බලනදි දැන් 200 ඉඳලා 300 400 ඒ වගේ කියලා දුන්නට අපි කොහොමද ඒ අතරතුර දින ඉලක්කම් කියවන්නේ කියලා. ඉතින් හුඟක් අමාරු නෑ. ඉතින් ඕගොල්ලන්ට පොඩ්ඩක් හිතුවොත් අර පහුගිය ස්ටෙප් ටික පොඩ්ඩක් හරියට බලාගෙන ආවොත් ඔයගොල්ලන්ට ඉදිරියට ගණන් කරගෙන නුඟක් ලේසි. ඉතින් මම ඒක පොඩ්ඩක් පහසු කරන්න පුංචි උදව්වක් කරන්න හදන්නේ. දැන් අපි නිකම්ම හිතමුකෝ. දැන් ඔයගොල්ලන්ට කියන්න ඕනේ හරි දිකෝසියා කියන්නේ 200නේ. 201. එතකොට ඉතින් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් දිකෝසියා එන. දිකෝසියා නා කියන්නේ 201. ඊළඟට තියෙනවා එතන 300. එතකොට 300 කියන්නේ ත්‍රයකෝසියා. එතකොට අපි හිතමු 350. එතකොට කොහොමද 350 කියන්නේ? එතකොට 300 කියන්නේ ත්‍රියාකෝසියා. එතකොට 50ට මොකද්ද කියන්නේ? පෙනින්දා. එතකොට ත්‍රියාකෝසියා පෙනින්දා. එතකොට අපිට කියන්න ඕනේ 400. එතමු 467 කියලා. එතකොට තෙත්‍රකෝසියා 400. එතකොට 60 කිව්වොත් එම එක්සින්දා. එතකොට 67 නම් එප්තා. එතකොට තෙත්‍රකෝසියා එක්සින්දා එප්තා. හොඳයි. අපි ඒ වගේ තව උදාහරණ තුනක් බලමු. ඉතින් අපි හිතමු 500. 500 කියන්නේ පෙන්දකෝසියා. ඉතින් දැන් අපි හිතමු ඔයාලට කියන්න ඕනේ 593. එතකොට කොහොමද කියන්නේ 500 කියන්නේ පෙන්දකෝසියා. එතකොට 90 කියන්නේ එනනින්දා.
එතකොට පෙන්දකෝසිය එනනින්ද එතකොට 593 නම් 3 පෙන්දකෝසිය එනනින්ද 3 ඊළඟට 600 කියන්නේ එක්සා කෝසියස් කියලා එතකොට අපි හිතමු අපිට කියන්න ඕනේ 638 කියලා ඉලක්කම් තුනම ආවරණය වෙන විදිහට එතකොට 600 කියන්නේ එක්සා කෝසියස් එතකොට 30ට කියන්නේ 300 එතකොට 8ට කියන්නේ ඔක්තෝ එතකොට කොහොමද අපි කියන්නේ එක්සකෝසිය 300 ඔක්තෝ 700 700ට කියන්නේ එෆ්තකෝසිය කියලා එතකොට අපි හිතමු අපිට කියන්න ඕනේ 765 එතකොට අපි කියනවා එෆ්තකෝසිය 60 කියන්නේ x ඉඳ 5 කියන්නේ පෙන්දේ අපි කොහොමද 765 කියන්නේ එප්තකෝසිය x ඉඳ පෙන්දේ මං හිතන්නේ මේ විදිහට පොඩ්ඩක් ඔයගොල්ලෝ මේ රටාව අඳුනා ගන්න පුළුවන් මං එකයි මේ දෙපාරක්ම පෙන්න්නේ ඉතින් මේක පොඩ්ඩක් ඕගොල්ලෝ ටික අධ්‍යයනය කරොත් මේ වීඩියෝ එක බලලා නිකන් අතහැරලා දාලා ඉන්නේ නැතුව චුට්ටක් අවධානය යොමු කරොත් අපිට ගණන් කරන්න ඉගෙන ගන්න ඕනේ කියලා ග්‍රීක වලින් ඉලක්කම් ඉගෙන ගන්න ඕනේ කියලා බැරි වෙන එකක් නෑ පුළුවන් ඉතින් ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් රිප්ලයි කරනවා පහුගිය ග්‍රීක් පාඩම් වල ප්ලේලිස්ට් එකක් මේ වීඩියෝ එකේ අන්තිමට බලා ගන්න පුළුවන් ඉතින් ඒ වීඩියෝස් බලලා ඔයාලගේ දැනුම තවත් වැඩි කර ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න පරිස්සමෙන් ඉන්න